මහේස්ත්‍රාත් අධිකරණයේ ආශ්‍රිතව මෝසමක් මගින් නඩුවක් කැඳවන අවස්ථා මොනවද කියලා ඔබට විශේෂ පොතකින් පෙන්වන්න සිතුවා. පොතේ නම මහේස්ත්‍රාත් අධිකරණයේ විශේෂ නඩුකර නීතිඥ කපිලගාමිණී ජයසිංහ. පළවෙනි එක කියනවා පෙල්ලීම කිරීමට හෝ නියම කර ඇති අපේ අඩුකර ගැනීමට හෝ අප කරවන දිලිපත් කිරීමට. දෙක කියනවා සැකකරුවට වරෙන් තුනකුත් කර ඇති විට ඔහු අධිකරණ ත්‍රිපත් කිරීමට කියලා. තුන්වෙනි එක කියනවා අධිකරණ භාරයේ ඇති භාණ්ඩ නිදහස් කර ගැනීමට. හතර කියනවා මහේස්ත්‍රාත් අධිකරණයේ විරුත් අධිකරණයේ නඩුවක් හැඳීමට ඉල්ලීමේදී වරෙන් තුවක් ආපසු කැඳවන අවස්ථාවේදී හැර අනෙකුත් අවස්ථාවලදී නියමිත පොලිස් දිනයේ සිදු කළ යුතු වේ. එකීම මොසමේ පෙර දින හා ඉදිරි දින සඳහන් කිරීම අනිවාර්ය වේ. ඒ අධිකරණවල මෝසමක් ගොනු කිරීමේ වෙලාවන් වෙනස් බැවින් ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. මෙහෙම කියන්නේ සාමාන්‍ය යම්කිසි සාර්ථක ඉල්ලීමක් කරගන්න නම් අදාළ නියමිත පොලිස් දිනය කරන එක සුදුසු හින්දා. ඊට අතිරේකව ගප්පු සයිවල මෝෂන් පොතක් කියලා එකක් තියෙනවා. ඒකේ යම්කිසි නිශ්චිත වේලාවකින් පසු එක වහලා අවසන් කරනවා. ඒ නිසා තමයි මේ වේලාව ගැන කියවිලා තියෙන්නේ. ඉන්පසු තව එකක් කියනවා අත්‍යවශ්‍ය අවස්ථාවකදී අධිකරණයෙන් මෝසම් ගොනු කිරීමට නියම කර ඇති වේලා විකෘතිය තිබුණත් මහේස්ත්‍රාත්වරයා විරුත් අධිකරණයේ සිටියේදී ලබා ගන්නා විශේෂ අවස්ථාවක් මත මෝසමක් ගොනු කළ හැකි වේ. මේකෙන් අදහස් කරන්නේ අර මෝෂන් පොත වහලා තියෙන වෙලාවක අත්‍යවශ්‍ය යම්කිසි ඉල්ලීමක් තියෙනවා නම් ගරු මහේස්ත්‍රාත්තුමාගෙන් විරුත් අධිකරණයේදී සඳහා අවසර ගන්න පුළුවන් කියන එක. හැබැයි මේක එච්චර නිතර කරන්න හොඳ වැඩක් නෙමෙයි. ඊට අමතරව තියෙනවා මීට අමතරව නඩුවේ කාර්යසටහන හා සාක්ෂි සටහන් වල සහතික විටපත් වූ ලේකන වල සහතික විටපත් ලබා ගැනීමටද අපතැබූ මුදල් ආපසු ලබා ගැනීමටද අපේක්ෂිත පිළිම් පතක් ගොනු කිරීමටද අභියාචනා පෙරසම ගොනු කිරීමටද මෝසම් ක්වික් කරගත හැකි කියලා. මේකෙන් අදහස් කරන්නේ ඔය උසාවිය හුඟක් වැඩවලට අපි යොදා ගන්නා සරලම ලේඛනය මෝෂන් එකක් කියලා කියනවා. සාමාන්‍යයෙන් මේක හාඩ් ෆීට් කොලයක් හරි ප්‍රොටෝකෝල් කොලයක් හරි වගේ දෙයක යම්කිසි නඩුවක විස්තර ටිකක් ඉදිරිපත් කරලා ඒ නඩුවේ යම්කිසි පියවරක් ගැන හරි එහෙම නැත්නම් නඩුව මෙන්න මේ දවසේ කැඳවන්න කියලා හරි කරන ලිඛිත සරල ඉල්ලීමක් විදිහට මෝෂන් එකක් කියන එක හඳුන්වන්න පුළුවන්. මේ සඳහා විශේෂයෙන් අමතර ගාස්තුවක් ගෙවන්නෙම සිද්ධ වෙන්නේ නැහැ.